ඇත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් දහසකට අඩු සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික් 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 671ක්. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 527,735ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලෙන් 490,800 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස් ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් පුත්කලෙන් 23,558 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝගය පැතිරෙන්නට තියෙන ඉඩ අවම වෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙනවා. එහිදී වැදගත්ම දේ තමා ප්‍රවාහන මාධ්‍ය තුල සෙනඟ වැඩිපුර පටවාගෙන ගියොත් එවැනි තත්ත්වයක් තුල මේ ඉන්න එක්කෙනෙකුට පුළුවන් අනෙක් සියලු දෙනාටම මේ රෝගය පතුරවන්න. සමහර වෙලාවට කවදාකවත් ඊට පස්සේ ඒකේ සාක්ෂි හොයාගන්නත් බැරි වෙන්න පුළුවන්. අපි මේ වාහනයක ගිය නිසා අපිට මේක බෝ වුණායි කියලා. මොකද ඒ ගිය අය අතරින් කී දෙනෙක්ද ඒ බස් රථයේ ගමන් කර අනෙක් සියලු දෙනාගේම විස්තර හොයාගෙනමින් කටයුතු කිරීම ඉතා ප්‍රායෝගිකව අපහසු දෙයක්. හැකි හැම අවස්ථාවකම උත්සාහ කළ යුත්තේ එවැනි බස් රථයක හෝ දුම්රියක ගමන් කිරීම හරහා රෝගය බෝ වෙන්න තියෙන ඉඩ අවකාශ අවම වෙන ලෙස එහි ගමන් කිරීම. ඊයේ මෙරටින් කොවිඩ් 19 මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. එයනො මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 13,377ක් දක්වා ඉහළ ගියා. ගෝලීය කොවිඩ් වසංගතයේ හේතුවෙන් පාසල් වසා දැමීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති වූ බාධාවන් ඔස්සේ දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයටද බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකල්ල මහතා ප්‍රකාශ කළා. දරුවන්ගේ මනෝ සමාජයේ මෙන්ම නව යෝන් වියේ හැසිරීම සමස්ත යහපැවැත්ම කෙරෙහි බලපාන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය රටවල්හි පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ සූම් තාක්ෂණය ඔස්සේ ආරම්භ වූ සමුළුවකදී අමාත්‍ය කෙහෙලිය රමුකල්ල මහතා මේ බව ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.